තෙරුවන් සරණයි. කමඨහං කියලා අපි සිංහල බසින් කියන්නේ භාවනා කර්මස්ථාන. එහෙමයි. භාවනා කර්මස්ථාන වශයෙන් තියෙනවානේ සමත කර්මස්ථාන 40ක්, විපස්සනා කර්මස්ථාන දොරටු කීපයක් තියෙනවා. එහෙමයි. එතකොට මේ කර්මස්ථාන දීම කියන එකේ අදහස යම් ආචාර්යයන් වහන්සේ නමක් කියන්නේ භාවනාවෙන් පළපුරුදු මනස දියුණු කළ අද්දකින් ඇති කෙනෙක් වෙන්නට ඕනේ. එහෙමයි ස්වාමී. නොයසේ කෙනෙකුට ඒක අපහසු වෙනවා, වැරදීම් ඇති වෙනවා. එහෙමයි. ඒ නිසා දැන් යම්කිසි වෙන්නේ කල්යාණ මිත්‍ර ආචාර්යයන් වහන්සේ නමකගෙන් කමඨහන් ලැබනවා කියන්නේ ඒ ශිෂ්‍යයාගේ මනස ඉස්සෙල්ලා පරීක්ෂා කරනවා. ඒ කියන්නේ මේ ශිෂ්‍යයාට කොයි විදිහේ භාවනාවක්ද සුදුසු වෙන්නේ කියලා. ඔහුගේ හිතුම් පැතුම්, ඇවතුම් පැවතුම් වලින් තමයි තේරුම් ගන්න එකට ක්‍රම කීපයක් තියෙනවා. ඉතින් භාවනා දියුණු ස්වාමින් වහන්සේ කරන්නේ දැන් බුදුරජාන් වහන්සේ නම් අර ආසයානුසේ ඥාන චරිත අධිමුක්ති දාන නුණ දිසා හරියටම නියමිත කමඨාන දෙනවා. එහෙමයි. නමුත් රහතන් වහන්සේලාටත් එහෙම බෑ. එහෙමයි. ඒ නිසා මේ ඥානවන්ත ආචාර්යයන් වහන්සේ කරන්නේ එක එක භාවනාව දීලා බලන්න ඕනේ. දැන් අපි හිතමු මුලින්ම අපි දෙනවා නම් ආනාපාන සතියේ. එහෙමයි. සමහර කෙනෙකුට ආනාපාන සතිය පිහිටන්නේ නැහැ කියනවා. එහෙමනම් ඒ පිහිටන්නේ නැති හේතුව හොයාගන්න ඔය ගුරුවරයා. ඒකට තියෙනවා පූර්වෝපකාර භාවනා හතරක්. බුද්ධානුස්සති, මෛත්‍රී, අසුභ සති, මරණ සති කියලා. එහෙමයි. මේව එකක් එකක් දීලා බලනවා. දීලා බලනකොට හරියන එකක් තියෙනවා. ඊට පස්සේ ඒ දොරටුවෙන් යාපේතුම බුද්ධානුස්සතිය වඩාපු කෙනාට ලේසියෙන් ආනාපාන පිහිටෙනවා නම් එයාට වැඩියෙන් බුද්ධානුස්සතිය දීලා ආනාපාන සතියට යොමු කරනවා. ඉන් කමඨාන් දෙන පිළිවෙල. එහෙමයි. සමහර කෙනෙකුට මෛත්‍රිය වැඩියෙන් වඩලා ආනාපාන බහිනකොට සාර්ථක වෙනවා. එහෙමයි. සමහර කෙනෙකුට පිළිකුල් භාවනා වැඩියෙන් ආරම්භ කරලා ආනාපානෙට බහිනකොට සාර්ථක වෙනවා. එහෙමයි. සමහර කෙනෙකුට මරණ අනුස්සතිය වඩලා භාවනාට යොමු වෙනකොට ආනාපාන සතිය වැනි සාර්ථක වෙනවා. අන්න එහෙම සොයාගන්න ඕනේ ආචාර්යයන් වහන්සේ. එහෙමයි. එහෙම සොයාගෙන ඊට පස්සේ තමන්ට ගැළපුණු ආනාපාන සති භාවනාව නම් ඒක දවසින් දවස ඒ ශිෂ්‍යයාගේ වැඩෙන ආකාරය තියෙනවා. එක එකනා ටික එක විදිහ වැඩෙන්නේ ඒක හැමතෝම එක වාගේ නෙමෙයි. එහෙමයි. ඒ නිසා විමසිල්ලෙන් දිනපතා කමඨා වැඩ වූ ආකාරය විමසලා ඊට අදාළව උපදෙස් දෙන්න ඕනට ආචාර්යයන් වහන්සේ. එහෙමයි ස්වාමී. ඒ විදිහට තමයි කමඨාන් දීම සිදු වෙන්නේ.